அப்படிவாங்க. எப்படினா மனசு ஆரோக்கிய பரமாலாபம், நிரோகி கவசமே உத்தும்பராபேமி லோகம் நம்பலன்ன விவித முதலாளிலா இந்தமா. ඉතින්නේ ව්‍යාපාරකයේ මුදලාලිලා පින්වතුනි ලාභ උපයනවා සල්ලි හොයනවා. නමුත් පින්වතුනි සල්ලි වලට ලාභය පයුවාට ඒගොල්ලන්ට ඒගන්න ලාභෙ නෙමෙයි වැඩගත් වෙන්නේ ආරෝග්‍ය පරමාලාභ. නිරෝගීකම තමයි උතුම් ලාභය පින්වතුනි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ වගේම තමයි මහරජ සන්තුප්ති පරමං ධන. සන්තෝෂේ තමයි මේ ලෝකෙ උතුම්ම ධනෙ. සල්ලි කොච්චර හෙව්වත් වැඩක් නෑ පින්නතුනි. ඇයි ඒ? සන්තෝෂේ නැත්නම් වැඩක් නෑ. දැන් ආරෝග්‍ය කියලා කියන ලෙඩ නොවී සිටී නිරෝගීකම. දැන් බලන්න අපේ වර්තමාන සමාජේ ගොඩක් ව්‍යාපාරික මහත්තුරුන්ට ඒ වගේම තමයි විවිධ ලොකු ලොකු මහත්තුරුන්ට ලෙඩ. නමුත් උසස් අංශවල තමයි ඉන්නේ. හැබැයි පින්නතුනි තමන් රැකී රක්ෂා කටයුතු කරනවා තමයි. නමුත් ලෙඩ කොට ලෙඩ වැඩි. ඒ නිසා ලෙඩ අඩු කරගන්න නම් කෑමේ ප්‍රමාණය දැනගන්න ඕනේ. ගාන්ට කෑම ගන්න ඕනේ. වැඩි වැඩියෙන් කෑම ගන්න හොඳ නැහැ පින්නතුනි. වැඩි වැඩියෙන් කෑම කන්න ගියොත් මොකද වෙන්නේ? ලෙඩ වෙනවා වැඩි. එතකොට පින්වත්නි බුදුහාමුදුරුවෝ කියන්නේ ආහාරයේ ප්‍රමාණය දැනගෙන කෑම කන්නේ කියලා කියනවා. මහරජතුමාට කොසල් රැස්තුමාට කියනවා. එතකොට පින්වත්නි කොසල් රැස්තුමාට තුන්වෙනි ගාථා පදෙන් උන්වහන්සේ දේශනා කරනවා විශ්වාස පරමාඥාති. පරම ඥාතියා තමයි විශ්වාසය. විශ්වාස කියන්නේ නිබ්බාණං පරමං සුඛං පරම සැපේ තමයි අමා මහ නිර්වාණය. පින්වත්නි දැන් මම ඔය ගාථා ඔබට ඇතරින් විස්තර කරලා දෙන්නම්. නිරෝගී කම තමයි පරම ලාභය කියලා කියන්නේ මොකටද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ? ඇයි බලන්නකො පින්වතුනි මහරෝහණ අරගෙන බලන්නකො නේද ලෙඩු කීයක් ඉන්නවද? මම මේ ළඟදී මගේ දත පොඩ්ඩක් මෙවා වෙලා මම ගියා ඩෙන්ටල් එකට ගියා. දන්ත වෛද්‍ය සායනයට ගියා. එතනම පින්වතුනි ලෙඩු ඉන්නවා ගොඩාක් ඉන්නවා. ඒ වගේම තමයි පින්වතුනි මහරෝහලට ගියා බලන්න. මහරෝහලේ ලෙඩු ගොඩාක් ඉන්නවා. ඒ වගේම තමයි පින්වතුනි මහරගම පිළිකා රෝහල බලන්නකො ඇඟේ කට කපලා. ඒ වගේම තමයි පින්වතුනි බඩ කපලා, පපුව කපලා. එතකොට පින්වතුනි බොහොම දුකින් ඉනවා. පිළිකාරෙන්නේ මොකටද? පිළිකාරෙන්නේ පින්වතුනි වෙන මොකකින්වත් නෙවෙයි. පිළිකාරෙන්නේ අහිතකර කෑම ගත්තයින් පස්සේ. දැන් හැමදාම විතකන සියයට මොකද වෙන්නේ? විතකන සියයට මොකද වෙන්නේ? හැමදාම බුලත් එක කනවා නම් මොකද වෙන්නේ? මුඛ පිළිකා එනවා. දුම්බලවා නම් මොකද වෙන්නේ? මුඛ පිළිකා එනවා. ඒ වගේම තමයි සුරාපානය කරනවා. දැන් ඔය ආහාරය කිව්වම සුරාවත් ආහාරයක් තමයි. කෑම බීම කියලා කියන දෙකම එකයි නේද? දැන් සුරාමයේ මජ්ජපමා දත්තාන වේරමණී සිතාපදං සමාදියාමි කියනවා. අපේ අය කියන්නේ ඔකට මදපමණින් ගන්න කියලා කියනවා. මදපමණින් නෙමෙයි. සුට්ටක් ගත්තත් සුරාමයේම තමයි. සිංහතුනි ඊට පස්සේ පිළිකා හැදෙන මදපමණින් ගත්තා වගේ රඟේ තේරෙන්නේ පිළිකා වලට ගිහලා බැලුවාම පස්සේ තමයි. වග්ගොඩ දෙකම දී වෙනවා පිළිතුරු. ඒ නිසා මේ කෑම කණේකේ ප්‍රමාණයක් තියෙනවා. ඔය වර්තමාන සමාජයෙන් මම අරන් කිව්වේ පිළිතුරු. කොසල මහරජතුමා කියලා කියන්නේ පිළිතුරු. කොසල මහරජතුමාට මේක දේශනා කරේ බුදුහාමුදුරුවෝ අර ආවට ගියාට නෙවෙයි. කොසල මහරජතුමා කියලා කියන්නේ පිළිතුරු හාල් නැලි 16 කක් කන. කොහොම බඩක් කියන්නේ නැද්ද? ඈ එතකොට පින්වතුනි ආල්ලි 16ක බත් කනවයි කියලා කියන්නේ මේ රජතුමා මේ බඩ කොහමද? හරි විශාලයි තුනට බඩ උස්සගන්න බෑ මේ රජතුමාට. රජතුමා දෝලාවට නගින්නේ බඩ අල්ලගෙන තමයි දෝලාවට නගින්නේ. ඒ තරමටම රජතුමා මහතයි විශාලයි. ඉතින් පින්වතුනි මේ කොසල් මහරජතුමාට දෙවි ගාථා පදේ දැන් බලන්න දේශනා කරනකොට අර නිරෝගීකම තමයි උතුම්ම ලාභය වෙන්නේ. එතකොට රෝගී වෙලා ඉන්න පින්වතුන්ලා රෝගී වෙලා ඉන්න මිනිස්සු අතර පින්වතුනි නිරෝගී වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඔබට ලබන්න පුළුවන් උතුම්ම ලාභය. උතුම්ම සැපත. ඒක තමයි පින්වතුනි වෙන ලාභ ලබන්න බෑ. දැන් ලොකු ලොකු මුදලාලිලා ඉන්නවා. සල්ලි තියෙනවා තමයි. නමුත් බඩ මහතයි ලෙඩ ගොඩයි. දැන් ඔය කඩවලල ව්‍යාපාරික ස්ථානවල මුදලාලිලා ඉන්නවා. පුතු ඉඳගෙන ඉඳලා මුන්දගේ බඩ මහතයි. ඊට පස්සේ සීනි අර පැත්තෙන් කොලෙස්ටරෝල් ඒ පැත්තෙන් බඩේ අමාරුව
ලෙඩ ගොඩයි තින්නතුයි. තේසී කරපු කාමරවල ලෙඩ වැඩක් නැහැ, ලෙඩ වැඩි නන්නේද? ලාභයක් නැහැ. කොච්චර වෙලදාමින් ලාභ ලැබුවත් නිරෝගීකම කියන ලාභ නැත්තම් වැඩක් නැහැ නේද? ඊළඟට තින්නතුයි ධනය. කොච්චර තිබ්බත් වැඩක් නැහැ සල්ලි තින්නතුයි. ඇයි ඒ? අන්නාව කියන දිවර වෙන්නේ නැහැ තමයි. සල්ලි කොච්චර තිබ්බත් මදි වෙනවා. දුප්පත් අය එකක් ගහන්න බලන්නේ. නමුත් තින්නතුනි සල්ලි නෙවෙයි තින්නතුනි ජීවිතේ. සල්ලි අමු කර මිනිස් ඔක්කොම දැන් මම දැක්කා. වෙලිකඩ බන්ධනාගාරේ මම මේ ළඟ දේශනයකට ගියා. වෙලිකඩ බන්ධනාගාරේ තින්නතුනි හිරකාරයෝ ගොඩාක් ඉන්නවා. 5000 ගණක් ඉන්නවා හිරකාරයෝ. කොයාතර තින්නතුනි මහා ධනකුවරයෝත් ඉන්නවා. මැතිමැතිවරුත් ඉන්නවා. ඒ වගේම තමයි මහා සල්ලි තිබිච්ච මූල්‍යවන්ත කරපු මිනිස්සුත් ඉන්නවා. මැණික් වෙලෙන්නොත් ඉන්නවා. ඔව්. සත්තරන් වෙලෙන්නොත් ඉන්නවා යාතරේ. ඔය වගේ සල්ලි තිබිච්ච හත්තු හත අට ගෙවල් තිබිච්ච මිනිස්සු ඉන්නවා වැලිකඩ බන්ධනාගාරේ, බෝගම්බර බන්ධනාගාරේ වැලිකඩ විතරක් නෙවෙයි. එතකොට පින්වතුනි අර ධනෙන් වැඩක් තියෙනවද? දැන් පින්වතුනි කාඩි හොදි බස්සන්නේ. කන්න නෑ හරියට. පොළොත් දුර භෝජන කාලා දැන් කාඩි හොදි බතුයි කන. වැඩක් නෑනේ නේද? බලන්න කොච්චර සල්ලි තිබ්බත් එයාගේ ධනෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඇයි? පවට පින දෙන්න බෑ. පවට පින දෙන්න බෑ. පිනට පවත් දෙන්නත් බෑ. මේ දෙකම එක හා සමානයි. එතකොට පින්වතුනි ධනේ වැඩක් නැහැ. අද ලංකාවේ ආණ්ඩුවේ කිව්වොත් එහෙම අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිවේදනයක් නිකුත් කළොත් රවි කරුණානායක මැතිතුමාට කිව්වොත් එහෙම අද මේ ලංකාවේ තියෙන සල්ලි ඔක්කොම ටික කාටි අකඩ පමණයි. කොළ තියෙන මේ මුදල් කොළ නිකන් මේ වගේ මුලක් කොළ පමණයි. නිකන් මේ කඩදාසි කොළ පමණයි. අගයක් නෑ, වටිනාකමක් නෑ. බලන්න දැන් තේරුණා නේද ඔබටම? මුදල් වලට අගයක් කියලා තියෙන්නේ මොකෙන්ද? පින්වත්නි අපි විසින්මයි. අපි විසින්මයි. එතකොට මනුෂ්‍යත්වයට අගයක් කියලා තියෙන්නේ මොකෙන්ද? බුදුදහම විසින්මයි. බුදුදහම විසින්මයි. මොකද මනුස්සයෙක් බවට පත් කරන්නේ බුදුදහම විසින්මයි. සත්තු මරන්න එපා කියන්නේ බුදුදහම විසින්මයි. හොරකම් කරන්න එපා, අනුන්ගේ දේවල් ගන්න එපා, කාමයේ හැසිරෙන්න එපා, කාමයේ වරදවන් හැසිරෙන්න එපා, බොරු කියන්න එපා, සුරාපානය කරන්න එපා කියන්නේ බුදුදහම විසින්මයි. පස්වද පස්සල් වලින් වළකන්නේ බුදුහාමුදුරුවමයි. ඒ නිසා මනුස්සත්වයට උත්තරීතර භාවයක් දීලා තියෙන්නේ බුදුහාමුදුරුව පමණයි කියලා. එතකොට ධනයට වටිනාකමක් දීලා තියෙන කවුද? මනුෂ්‍යයා විසින්මයි. ඒ නිසා පින්වතුනි ධනය කියලා කියන්නේ අපි පින්වතුනි ජීවත් වෙලා ඉන්න කාලේ පරිහරණය කරනවා තමයි. නමුත් පින්වතුනි සල්ලි කොළ කියලා කියන්නේ මනුෂ්‍යත්වයේ නෙවෙයි. අන්නේකයි වැදගත්කම. සල්ලි කොළ කියලා කියන්නේ කාසි පණම් කියලා කියන්නේ මනුෂ්‍යත්වයේ නෙවෙයි. ඒ වගේ මනුෂ්‍යත්වයේ ගන්න බෑනේ නේද? එතකොට පින්වතුනි මනුෂ්‍යත්වයේ ගන්න පුළුවන් සන්තෝෂයෙන්ම පමණයි. සතුටින් ඉන්නකොට පමණයි පින්වතුනි මනුෂ්‍යත්වයේ ගන්න පුළුවන්. ඇයි ඒ? බලන්නකො සන්තෝෂයෙන් ඉන්න පුද්ගලයා දිහා මුකවන්නෝ විපසීදති. එයාගේ මූණ හරියම ලස්සනයි, පැහැපත්. ආයි අමුතුයෙන් කඩෙන් සුවඳ විලවුන් වරන් ගෙනල්ලායි ගන්න ඕනේ නෑ මූනේ. ඒ වගේම තමයි හතුරු නෑ යාට සන්තෝෂයෙන් ඉන්න පුද්ගලයාට. ඒ වගේම තමයි යාට වෛරක්කාරයෝ නෑ. වෛරක්කාරෙ විදිහට එයා ගණන් ගන්නෑ. ඇයි? එයා සන්තෝෂයෙන් ඉන්න නිසා. ඒ නිසා ඔබත් පුළුවන් තරම් පින්වතුනි ඔබට ඉදිනදා ජීවිතේ රැකී රක්ෂා කරනකොට, ඒ වගේම ව්‍යාපාර වෙළඳාම් කරනකොට, තමන්ගේ රැකියා කටයුතු ලැබෙනකොට ප්‍රශ්න කරදර එන්න පුළුවන්. ප්‍රශ්න වලට මූණ දෙන්නේ කොහොමද? ඉවසිලිමත් සිතින් පින්වතුනි ප්‍රශ්න වලට මූණ දෙන්නේ ඉවසිලිමත් සිතින්. එතකොට ඉවසිල්ලෙන් ප්‍රශ්න වලට මූණ දෙනකොට තමන්ට පුළුවන් සන්තෝෂයෙන්ම ජීවත් වෙන්න. නැත්තම් ඔබටත් වෙන්නේ දියලු මැල්ලෙන් පල්ලෙහාට පයින්න තමයි වෙන්නේ. මූදට ගිහිල්ලා පයින්න තමයි වෙන්නේ. ගල් කඳු වලින් පල්ලෙහාට පයින්න තමයි. දැන් බලන්න සියදිවි නසා ගන්න කී දෙනෙක් ඉන්නවද නේද? සන්තෝෂෙ නැති වෙලා ප්‍රශ්න කරදර මැද්දේ සියදිවි නසා ගන්නවා. එතකොට සියදිවි නසා ගන්න ඇයි? තමන්ට ප්‍රශ්නයක් කරදරයක් තියෙන නිසා. ඒ නිසා කුසල මහරජතුමාට බුදුහාමුදුර දේශනා කරනවා, මහරජා දැන් කොසල මහරජතුමාගේ පින්වතනි අන්තඃපුරයේ ඉස්සෙල් පන්සියයි. මහරජ
අන්තපුරේ ස්ත්‍රීන් 500ක් සිටියයි කියලා සන්තෝෂ ලබන්නේ නැහැ. රාජ රත ඇත් අස් රිය පාබල සෙනද ආරක්ෂකයන් සිටියයි කියලා සන්තෝෂ ලබන්නේ නැහැ. ආරක්ෂකයන්ට පරණය වළක්වන්න පුළුවන්ද? ඒ මරණය වළක්වන්න බෑ පින්වතුනි. එතකොට පින්වතුනි මරණේ කොයි වෙලාවයිද කියලා කියන්නත් බෑ. ඒ නිසා මරණ වේලාව නම් කාටවත් කියන්න බෑ. මරණය වළක්වන්නත් බෑ. ඒ නිසා පින්වතුනි අර කුසල් මහරත්තුමාට කියනවා මහරජ මේ සන්තෝෂය කියන දේ කොහෙන්වත් ගන්න බෑ. ගන්න පුළුවන් සමන්ත පමණයි සන්තෝෂය. තමන්ගේ විසින්ම තමයි සන්තෝෂය අරගන්න පුළුවන් සන්තෝෂය කියන දේ. එතකොට මේ සන්තෝෂය කියලා කියන්නේ මොකක්ද? පරම ධනය කියන්නේ. පරම ධනය. මේ ශ්‍රේෂ්ඨ වෙච්ච ධනය අද ගොඩාක් දෙනෙකුට නැහැ නේද? මේ පරම ධනය ගොඩාක් දෙනෙකුට නැහැ ගිලීලා ගිලීලා. ගෙදර ප්‍රශ්න, බිරිඳගේ ප්‍රශ්න, සැමියාගේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, ඒ වගේම තමයි යාන වාහන වල ප්‍රශ්න. සමන්ත ප්‍රශ්න වලින් අපි මේ ජීවිතයේ දුකින්ම තමයි ගත කරන්නේ. සන්තෝෂය කියන දියක්වත් ගෑවිලා අවස් නැහැ. සමහර මිනිස්සුන්ට hina වෙලා ඉන්නවත් වෙලාවක් නැහැ. hina වෙන්නවත් බෑ පින්වතුනි. වෙලාවක් නැහැ ඒකටවත්. hina වෙලා ඉන්නම් කොහොමද? අනන්න වෙලාවල් එනවා තමයි. දැන් පියේ හිරි ප්‍රයෝගෝ දුමෝ කියන ප්‍රිය කෙනෙක් ඇති වුණාම අනන්න වෙනවා. නමුත් අපි සුහදව ඉන්නකොට අපේ දැන් බලන්න අපේ පාරිභෝගිකය එනවා. පාරිභෝගික අපෙන් ඇවිල්ලා ගනුදෙනු කරගන්න. ඒගොල්ලන්ට hina වෙන් අපි සංග්‍රහ කරනවා. hina ව කියන්නේ නිකන් දෙන්න පුළුවන් දෙයක් නේද? hina ව කියන්නේ නිකන් දෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා hina වෙලා සන්තෝෂයෙන් ඉන්න ඕනේ. එතකොට තමයි එයාගේ හිත ඇදලා ගන්න පුළුවන් අපිට. දැන් අපි නම් දැන් මට ඉන්නවා දායක භූමියක් දෙනෙක් ඉන්නවා දායකයෝ. ඔය ඔක්කොම මුකුත් දීලා පරිත්‍යාග කළා මට ඉන්න දායකයෝ නෙමෙයි. එතකොට මං මේගොල්ලන්ට මිල මුදල් වලින් සංග්‍රහ කළා කෑම බීම දීලා ඒගොල්ලෝ ගත්තායි නෙමෙයි. ඒගොල්ලෝ අපි හිනාවෙන් සහ කතාවෙන් අපට පැවිච්ච පින්වතුන්ලා පින්වතුනි. එතකොට පින්වතුනි අපි හිනා වෙලා ඉන්න ඕනේ පුළුවන් තරම්. මොකද ඇඬුව කඳුලින් ඉන්නකොට පෙරේතය වට වෙන අපි වටේ. මොකද ප්‍රභාවයක් පින්වතුනි. එතකොට ගෙදරත් මුස්තියෙන්තු. ස්වාමියායි බිරිඳයි ගහ ගන්නවා ගෙදර. ඊට පස්සේ අඩදම්බර ඇති වෙනවා. කණ්ඩු කරුවල් වෙනවා. දරුවන්ට ඉගෙන ගන්න බෑ. පෙරේතය කියන්නේ වට වුණායින් පස්සේ එහෙම තමයි පින්වතුනි. Taman ලෙඩ වෙන්න පුළුවන්. දැන් මමත් ලෙඩෙක් නේ. මට ඇස් දෙක පේන්නේ කණ්ණාඩි දෙක දාලා තින්නේ මගේ නිසානේ. ඇස් දෙක පේන්නේ. නමුත් ඇස් දෙක පේන්නේ නැහැ කියලා අනේ මට ඇස් පේන්නේ නැහැ කියලා මං දුකින් කරවගෙන හිටියොත් මොකද වෙන්නේ? වෙන්න කිසි දෙයක් නෙවෙයි. මාත් එක්ක දායක සම්බන්ධ වෙන්නේ. මට මේ බණ කියන්න හම් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි මාත් එක්ක මගේ සහෝදර හාමුදුරු කතා වතා කරන්නේ. ඒක වෙනවා කින්නතුද? එතකොට අපි අපේ ආයතනේ සුභ සිද්ධිය උදෙසා යහපත් උදෙසා අපි යාළු මිත්‍රව රැකගන්න ඕන නිසා අපි පින්වතුනි hina වෙලා සන්තෝෂයෙන් ඉන්න ඕනේ. ඒක තමයි පරම ධනය. කල්ලිකොල නෙවෙයි පින්වතුනි ධනය. කාසි පණක් නෙවෙයි ධනය. ඒ වගේම තමයි විස්සාසා පරමාඥාති. කොසල් මහරජතුමාට බුදුහාමුදුරුවෝ තුන්වෙනි කාරණය දේශනා කරනවා. විශ්වාසය තමයි උතුම්ම ඥාතිය. ඒ කියන්නේ මොකක්ද පින්වතුනි විශ්වාසය කියලා කියන්නේ? දැන් බලන්න ගොඩක් ආයතන දින වැටෙන්නේ මොකක් නිසාද? විශ්වාසය නැති වෙනකොට. සේවකයන් කෙරෙහි ස්වාමියාගේ විශ්වාසය නැහැ. ස්වාමියා කෙරෙහි සේවකයන්ගේ විශ්වාසය නැහැ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි. තමන්ගේ පවුල් එකේ ආරම්භ බලන්නකෝ. සැමියාට බිරිඳ විශ්වාස නැහැ. නේද? සැමියාට බිරිඳ විශ්වාස නැහැ. බිරිඳට සැමියා විශ්වාස නැහැ බලන්නකෝ. ආදරයෙන් බැඳිලා තමන් බොහොම ආදරයෙන් විවාහ වෙච්ච දෙන්න අවුරුදු 5ක් 10ක් යනකොට තමන්ට තමන් විශ්වාස නැහැ පින්වතුනි. අවිශ්වාසයි. එතකොට බලන්න මේ අවිශ්වාස ප්‍රමණිකා බලන්න කොච්චරනම් ගැටුම් ගැටුම් ඇතිවෙනවද කියලා නේද? සමාජයේ මිනි මරන්නේ, හොරකම් කරන්නේ, කාමය වර්ධවයන් කරන්නේ පා විශ්වාස නැති වෙච්ච නිසා. දැන් බලන්න ස්වාමියාට බිරිඳ අවිශ්වාස නිත්‍ය ගමන් ස්වාමියා දෙන බිරිඳවර උපයාගෙන යන එක ස්වභාවයක් පින්වතුනි. බිරිඳට ස්වාමියා අවිශ්වාසවන්ත වෙච්ච ගමන් මොකද වෙන්නේ? බිරිඳ වෙන ස්වාමිය හොයාගෙන යනවා. ඒක ස්වභාවයක්. එතකොට පින්වතුනි මේ ලෝකේ විශ්වාසය තමයි පරම ඥාතිවරය. අපිට එතකොට දැන් ওই පණ දෙන්න කියාගෙන ඉන්න ඥාති කවුද? සුවර කරන්න බෑ. ওই පණ දෙන්න කියන ඥාතිින් තමයි අන්තිමට බෙල්ල කපලා යන්නේ. පීයෙන් එළලා යන්නේ අන්තිමට.
ක්‍රියාවයි තමයි. ඒ නිසා පින්වත්නි කවුරුත් මේ සමාජය දන කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඇයි ඒ බැරි? හරි කුරුණ සමාජයක් තියෙන්නේ. මේ සමාජය කුර වෙනා තීරණ පිටුසේ වෙන මොකකින්වත් නෙවෙයි. තමන්ට තමන් විශ්වාස නැති නිසා. ඉස්සල්ලාම පින්වත්නි ඔබ ඔබට විශ්වාසවන්ත වෙන්න. ඒ තමන්ට තමන්වත් විශ්වාස නැහැ අත්‍තරම ගොඩක් දෙනෙකුට. ඒ නිසා බුදුහාමුදුරුව කුසලනායකතුමාට දේශනා කරනවා මහරජ විශ්වාසයේ තියාගන්න. විශ්වාසයේ තියාගත්තයින් පස්සේ රජය කරන්න පුළුවන් ලේසියෙන්ද? රජය කරන්න පුළුවන් ලේසියෙන්. දැන් රටේ රජතුමාට මහයමති විශ්වාසයි. ඒ වගේම තමයි එයාගේ භාණ්ඩාගාරික විශ්වාසයි. අග්‍ර පුරෝහිතය විශ්වාස කරනවා. හැබැයි ඊගොල්ලෝ තමයි අද සමාජයේ නම් විශ්වාස කරන්නම බැරි. ඒ නිසා අපි විශ්වාස කළ යුතු වන්නේ කවුද? ඉස්සල්ලාම තමන් විශ්වාස කරගෙන අනුන්ට තමන් විශ්වාසවන්ත වෙන විදිහට ඉන්න ඕනේ. එතකොට තමයි පරම ඥාතිවරයා විශ්වාසයේ වෙන්නේ. ඒ වගේම තමයි පින්නතුනි අවසාන පදේ. නිබ්බාණං පරමං සුඛං. නිබ්බාණං පරමං සුඛං. පින්නතුනි නිර්වාණය. දැන් අපි හැම කෙනෙක්ම කැමතිින් කමක්ම අවසාන කළ ප්‍රාර්ථනා කරන නිර්වාණය නේද? දැන් ඔය නිවන කියන දේ දකින්න තමයි අපි හැම කෙනෙක්ගේම ඕමනාව. දැන් බලන්න ඔබම හිතලා බලන්න දවසට රූපවාහිනී සහ ගුවන් විදුලියේ බණ කොච්චර යනවද නේද? ඈ බලන්නකෝ දැන් ධර්මයේ ප්‍රචාරය කරන නාලිකාන කොච්චර නම් තියනවද නේද? එතකොට බලන්න ඒ වගේ දවසකට බණ කීයක් යනවද? එහෙනම් අපේ ලංකාව කොච්චර නම් හොඳ වෙන්න ඕන රටක්ද නේද? නමුත් පින්වතුනි දවසෙන් දවස පත්තු මරණ ප්‍රමාණය වැඩි. ඒ වගේම තමයි සුරාසල් විවෘත වෙනවා වැඩි. ඒ වගේම තමයි කාම මිත්‍යාචාරයේ ගණිකා මඩම් විවෘත වෙනවා වැඩි. ඒ වගේම තමයි පුළුවන් නම් බොරු කියන්න සමාජ ශාලාවල නම් බොරු කියන්න අපේ අය බොරු කියන්න විතරක් එතන තියන්නේ. ඒ වගේම තමයි පින්වතුනි මස් පැටි මත්ද්‍රව්‍ය පාවිච්චිය දවසින් දවස වැඩි වෙනවා. එතකොට බලන්නකෝ බන එක නාලිකාවකින් දවසට බන 10ක් කියනමයි කියනකො නේද? බන 10ක් කිව්වොත් පින්වතුනි නාලිකා එකක් නෙවෙයි නේද? ගොඩක් නාලිකා තියෙනවනේ. එතකොට ඒ වගේම බන කීයක් කියනවා දවසට? බන 100ක් විතර දවසට කියවෙනවා පින්වතුනි. එතකොට ඒ බන 100යි. හැන්දෑවට හැමදාම පූජා කියනවා. බුදුන් වඳිනවා. මල් පූජා පවත්වනවා. එතකොට ඒ පැත්තෙන් බැලුවයින් පස්සේ ඒ වගේ 1000ක් දෙයක් එකතු කරන්න පුළුවන් පින්වතුනි. නමුත් පින්වතුනි අපිට අවසානයේ අපි හැම එකක්ම කළා බලාපොරොත්තු වෙනවා නිර්වාණය කියලා දෙයක්. හැබැයි අපි තාම දන්නේ නිවන කියන්නේ මොකක්ද කියලා. නිවනට ලං වෙන්න තාම අපි හිතලවත් තියෙනවා. ඒ නිසා නිර්වාණය උතුම්ම සැපත නම් මොකද්ද මේ සැප කොහොමද අපි ලබන්නේ? ලබන්න නම් පින්වතුනි මිනිස්සෙකු වශයෙන් ජීවත් වෙන්න ඕනේ. නිර්වාණය ලබන නම් නිර්වාණය උතුම්ම සැපේනේ තිමුරින් දැන් වෙන සැපයක් නෑ බලන්න. මැරෙනකොට දුක්. මැරෙනකොට අපි ඥාතින්ව අත්හැරලා යන්න ඕනේ මරණ මංචකේදී. ඒ වගේම තමයි තිමුතුනි ඔබ අද ලෙඩ වෙනවා. ලෙඩ වෙලා වෛද්‍යවරයා හම්බෙන්න යනවා. හම්බුනාන් පස්සේ ඔබට වෛද්‍යවරයා නිර්දේශ කරනවා. මෙන්න මේ රෝගියාට පිළිකාවක් තියෙනවා. එතනින් පස්සේ ඔබ මොකද කරන්නේ? තිමුතුනි අපි අනේක වාරයක් වැටෙනවා කියන්නේ. එතකොට අපි අර පැතුම නිවනකෝ. එතකොට අපි මේ පතලා තියෙන මිත්‍යාවක් තමයි තියෙන්නේ. අපි වචනේ විතරයි නිවන කියලා කියන්නේ. හැබැයි තියෙන්නේ අපි උත්සාහයෙන් නිවන කියලා දෙයක් ලබන්න බෑ. ඔබට මම එක කතාවක් කියන්නම් තියෙන්නේ. එංගලන්තේ ලන්ඩන් නුවර සුප්‍රසිද්ධ රෝහලක පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන්න පින්නතුනි එක්තරා කාන්තාවක් ආවා. මෑත වැළඳිලා තිබ්බ පිළිකාවක්. නමුත් පින්වතුනි මේ කාන්තාව හරියම සන්තෝෂයෙන් හිටියා. ඒ වගේම තමයි මේ රෝහල් ගත කරන නේවාසිකවනි ප්‍රතිකාර ගන්න පිළිකාවට පින්වතුනි. එතකොට මේ කාන්තාවගේ එහා පැත්තේ ඇඳක් තිබ්බ. ඒ ඇඳ රෝගියෙක් හිටියා පින්වතුනි. මේ රෝගිය අන්‍යාගමිකේ හරියට කෑ ගහනවා. පිළිකාවක් මෙයාටත් තියෙන පින්වතුනි. හරියට කෑ ගහනවා, දුක් වෙනවා, අස්තවිලි වෙනවා, ජීවිතේ කරගත දේවල් ගැන මෙනෙහි කර කර අඬනවා. එතකොට මේ කාන්තා බෞද්ධ කාන්තාවක්. එතකොට පින්වතුනි මේ බෞද්ධ කාන්තාව හරියම ශ්‍රද්ධාවෙන් පින්දාම් කරගෙන තිබිච්ච හොඳ උපාසකම්ම කෙනෙක්. එතකොට මෙයා බය නැහැ මැරෙන්නේ. පින්වතුනි එතකොට මෙයා හම්බෙන්න එක ස්වාමින් වහන්සේ නමක් යනවා. පූජක
සුමෙච්චෝ තමයි කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා උන්වහන්සේ මෙයාගෙන් ප්‍රශ්න අහනවා. ප්‍රශ්න කර කර ඉඳද්දිම පින්තුනි හෙදියක් ළඟ ඉන්නවා, උපස්ථායිකාවත් ළඟ ඉන්නවා. මෙයා අවසාන හුස්ම හෙළනවා පින්තුනි. කිසිම බයක් නැහැ. කිනාමුත මොහොනින් තමයි සාදු කියලා වැඳගෙන තමයි මැරෙනවා කියලා කියන්නේ මෙයා. අර යහා පැත්ත රෝගියා කෑ ගහනවා, මෙයා පැත්ත රෝගියා සාදු කියාගෙන මියනවා. බලන්න කොච්චර නම් ආශ්චර්යමත් දෙයක් බලන්න අපු නේද? දැන් අපි රෝහල් ගත කරමින් පස්සේ රෝහල් ගත කරපු වෙලාවෙ ඉඳලම අපි දුක් වෙනවා, අනේ තොට වෙනවා. අපිට මොනාවේද මැරෙයිද? ඈ මෙකෙල් ලෙඩවේද? අන්තිමට පින්තුනි මරණයටපත් වෙනවා. මැරෙනකොට බොහොම දුක් වෙන්න වෙනවා කියලා. මරණය කියන්නේ දුකක් තමයි. හැබැයි දුක් වෙන්න වෙන්නේ අපි පව්කම් කළා කිමුරත් පස්තැවිලි වුණත් අනිවාර්යෙන් පින්තුනි දුක් වෙන සිද්ධ වෙනවා. එතකොට පින්තුනි බුදුහාමුදුරුව දේශනා කරන මේ නිර්වාණය තියෙන්නේ කොහෙද? අපේ බඹයක් තරම් ශරීරය තුළමයි පින්තුනි මේ නිර්වාණය තියෙන්නේ. තිමස්මින්ච ව්‍යාවමත්තේ කලේබරේ දුක්ඛංච පඤ්ඤාපේමි දුක්ඛ සමුදයංච දුක්ඛ නිරෝධංච දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය පඤ්ඤාපේමි. මහණෙනි මේ බඹයක් විච්ච ව්‍යාවමත්තේ බඹයක් තරම් විච්ච මේ ශරීරේ කලේබරේ මේ ශරීරේ දුක්ඛංච පඤ්ඤාපේමි. දුක්ඛ කියලා කියන මොකද්ද සිංහතුනි? දුක්ඛ සත්‍යයට චතුරාර්ය සත්‍යනේ තේමුනේ නිවන කියලා කියන්නේ. දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. එතකොට සිංහතුනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් දුක්ඛංච පඤ්ඤාපේමි. දුක පිළිබඳ මනාව වැටහීමක් ලබා ගන්න පුළුවන්. ඒ වාගේම තමයි සිංහතුනි දුක්ඛ සමුදයංච. දුක්ඛ සමුදය කියලා කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය කියලා කියන්නේ දුක නැති කිරීම. දුක නැති කිරීම. දුකට හේතුව දුක්ඛ සමුදය කියන්නේ දුකට හේතුව. ඒ වගේම තමයි සිංහතුනි දුක්ඛ නිරෝධංච. දුක්ඛ නැති කිරීම. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍ය. ඒ කියන්නේ දුක්ඛ නැති කිරීමේ මාර්ගයවත් ආර්ය අෂ්ටායක මාර්ගය. ඔය මාර්ගයේ ගමන් කරනකොට පින්තුනි අපිට නිර්වාණය හම්බෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්නට ඕනේ තමන් එදිනදා ජීවිතයේ පින්තුනි දුක් මහන්සි වෙලා වැඩ කරනවා. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතය තුළ තමන් බොහොම දුක් වෙන වෙලා තියෙනවා. නමුත් වැටෙන්න එපා පින්තුනි. ඒ වගේ තැන්වල තමන් සිය දිවි හානි කරගන්න යන්න එපා. ඒ වගේම තමයි තමන්ට ප්‍රශ්න ආවන් පස්සේ තමන් වැටෙන්න යන්න එපායි ප්‍රශ්නවලින් ප්‍රශ්න කරදර මාදිවි. සන්තෝෂයෙන් ඉන්න. ඒ වගේම තමයි පින්තුනි ඊළඟට පින්තුනි සල්ලි පස්සේ යන්න එපා. සල්ලි පස්සේ යනවායි කියලා කියන්නේ ඔබට පින්තුනි වෙන්නේ බැලිකඩ බන්ධනාගාරය, බෝගම්බර බන්ධනාගාරය, රිමාන් බන්ධනාගාරය, මෙගසින් වගේ බන්ධනාගාරවල ඉන්න තමයි වෙන්නේ ගිහිල්ලා. ඕවගේ ඉන්න මිනිස්සු ගැන අපි හොඳට දන්නවා පින්තුනි. ඔය වගේ ඉන්න මිනිස්සු මගේ කකුල් දෙකේ පින්තුනි කඳුළු හරලා ඇති ඕන තරම් පින්තුනි. බැලිකඩ බන්ධනාගාරයේ මිනිස්සු. එතකොට පින්තුනි සල්ලි පස්සේ ගිය මිනිස්සු, සල්ලි වලට මිනි මරපු අය, සල්ලි වලට කාම සේවණි හැදිරිච්ච අය, සල්ලි වලට මද්ද්‍රව්‍ය මත්රැටි විකුණපු අය, සූදු පිටියට ගිය අය සල්ලි වලට පින්තුනි. ඒ නිසා සල්ලි නෙවෙයි මේ ජීවිතේ. ජීවිතය කියලා කියන්නේ සන්තෝෂය. සන්තෝෂය. තමන්ගේ බිරිඳක් එක්ක, තමන්ගේ ස්වාමියාක් එක්ක, දරුවෙක් එක්ක එක කෑම මේසක වාඩි වෙලා කාලා දීලා සන්තෝෂයෙන් සතුටින් තමන්ට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි පින්තුනි සල්ලි කෝටි ගාණක් තිබිලා ප්ලෑන් කිස බෙන්ස් ප්‍රාඩෝ වලින් ගිහිල්ලා ලබන්න බැරි සන්තෝෂයක් පින්තුනි අර අතනින් ලබන්න පුළුවන්. ඒ වගේම තමයි පින්තුනි සමාජයේ ඉන්නකොට කවුරු කවුරු තම තමන්ට තම තමන් විශ්වාස කරගන්න. කවදාවත් පින්තුනි කෙනෙක්ව අවිශ්වාස කරලා මෙයාව කොන් කරන්න එපා. සමහර වෙලාවට පින්තුනි හයිකෝට් නැති මිනිස්සු ඉන්න පුළුවන්. හයිකෝට් නැහැ පින්තුනි. පටිබදගෙන නැහැ හයිකෝට් නැහැ. නමුත් පින්තුනි ඒ අයගේ හදවත හොඳයි පින්තුනි. ඒ වගේම තමයි පින්තුනි සමහර වෙලාවට කොණ්ඩෙරැවුල වවාගෙන මිනිස්සු ඉන්න පුළුවන් අවලස්සනට. නමුත් පින්තුනි ඒගොල්ලන්ගේ හදවත හරීම ලස්සනයි පින්තුනි. හදවත හරීම ලස්සනයි. එතකොට ඒ වගේ පුද්ගලයෝ
ඒ වගේ අය විශ්වාස කරන්න ඕනේ. ඒ වගේම තමයි පින්වතුනි දන් දීලා සිල් රැකලා බණ භාවනා ආදිය කරගෙන නිවන් දකින්න අපි උත්සාහ කරන්න ඕනේ. මොකද පින්වතුනි අවසානයේ කුසල මාර්ගතුමාට බුදුහාමුදුරුව දේශනා කරන්නේ නිර්වාණය තමයි උතුම්ම සැපය. ඊට මෙහා තියෙන සැප වැඩක් නැහැ. පින්දායින් කරන්නේ දෙවියෝ වෙන උපදිනවා පින්වතුනි. හැබැයි අවසානයේ පින්වතුනි කල්පදාන දිව්‍ය සම්පත් වින්දනය කරලා දිව්‍ය ලෝකෙන් අපි චුත වෙනවා. චුත වෙනවායි කියලා කියන්නේ පින්වතුනි පින ඉවරයි කියන එක. එතකොට මොකද වෙන්නේ? පින්වතුනි මනුස්ස ලෝකෙත් නැහැ. කිරිසන් ලෝකෙත් නැහැ. පොඩි මිනිහෙක්ට වෙලා ඔය ඉතියෝපියාවේ උත්පත්ති ලබන්නේ නැහැ. ඔය දෙවියන්ට සමහර දෙවිවරු ඉන්නවා. කෙලින්ම කඩම් දිදගෙන ඉන්නේ. ඇවිල්ලා පින්වතුනි ආයි තිරිසන් ලෝකෙත් නැහැ. අසුර ලෝකෙත් නැහැ. පෙරේතයෝ වෙලා උපදින ඒ දෙයක් පින්වතුනි. පෙරේතිකුණත් සාමාන්‍ය සැහි සොටු සෙම ටිකක් කාලා ඉන්න පුළුවන්. පෙරේතෙක්වත් වෙන්න බෑ පින්වතුනි. අන්තිමට යන්නේ සතර අපායට යන්නේ. එතකොට දෙවියා කියලා කියන්නේ කවුද? අනිත්‍ය දෙයක්. පින්වතුනි දෙවියෝ කියලා කියන්නේ. අපේ අය ඔක්කොම කරන්නේ දිවෙසප බලාගෙන ගිලම්පස කෝප්පයක් පූජා කරත් මට දිවෙසපක් වෙන්නේ කියලා. එහෙම කියන්න එපා. දිවෙසප පතන්න ඕනේ නෑ. මට මේ පිනින් උතුම් වූ සතුරාවේ සත්‍ය අවබෝධයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට තමයි පින්වතුනි නොදැනුවත්වම ඔබ මේ මාර්ගයට යන්නේ. ඒ නිසා පින්වතුනි කල්පනා කරගන්න නිවනට මෙහා කිසිම සැපයක් නෑ. නිවනට මෙහා කිසිම සැපයක් නෑ පින්වතුනි. එතකොට විවිධ පණිවරු උගත්තු කියනවා පින්වතුනි. රහතන් වහන්සේලා කියල් තිනවා ඒ කාලේ. මහා බ්‍රාහ්මයා කියලා කියන්නේ පින්වතුනි ස්ථිර තැනක් නෙවෙයි මහා බ්‍රහ්ම සම්පත්තිය. බ්‍රාහ්මයා කියලා කියන්නේ අනිත්‍යයි. ඇයි ඒ? මහා බ්‍රාහ්මයා පින්වතුනි බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා එනකොට එනවා කියලා කියන්නේ බැල්ලියක්. සුනක දේනුවක්. සුනක දේනුවක කුසේලු මහා බ්‍රාහ්මයෝ පිළිඳ ගන්නවා කියලා කියන්නේ. අන්තිමට සුනක දේනුවක කුස පිළිඳගෙන ඇයිගේ තන උරාගෙන බොනවා පින්වතුනි බලු කටව් වෙලා. කවුද වෙන්නේ එතකොට? බලු කුක්ක වෙන්නේ මහා බ්‍රාහ්මයෝ. ඔන්න බලන්න. ඒ නිසා නිවන ඇර වෙන කිසිම සැපයක් නෑ. වෙන කිසිම සැපයක් නෑ. ඒ නිසා අපි හැමෝම අපිට ඕකනේ බැරි වෙලා තියෙන නේද පින්වතුනි? අපිට ඕන තරම් සමාජ ජීවන ඉස්සරවලට යන්න පුළුවන්. හැබැයි අපිට ලබා ගන්න බැරි නිර්වාණය. නිවන් දැක්කයින් පස්සේ හරක් වෙලා බෙල්ල කපා ගන්න ඕනේ නෑ. ලංකාවේ දවසට හරක් 5000ක් බෙල්ල කපන මරනවා. ඒ වගේම තමයි අපේ ආහාර ඉවරෙන් කුකුල්ලෝ 40000ක් දවසට මැරෙනවා පින්නතුනි. ඔබ දන්නවද? ඌරෝ අපේ ආහාර වලින් සූකරය ඌරෝ මැරෙනවා පින්නතුනි. දවසට 2500ක් 4000ක් ඌරෝ මරනවා පින්නතුනි. ඒ තරමටම පින්නතුනි අපේ ත්‍රිසං ලෝකෙ තමයි යෝක. ඒ නිසා නිවන් දකීම නම් අති උතුම් දෙයක් වෙනද නිර්වාණය කියලා කියන්නේ. ඒ නිසා ඔය එක දුකක්වත් නැහැ නිවන් දැක්කයින් පස්සේ. නිවන් දැක්කයින් පස්සේ තිමතුනි අපිට ඔය එක දුකක්වත් ලබන්න ඕනේ නැහැ. ඒ නිසා අපි හැමෝම කල්පනා කරගන්න. කොසල් මහරහතුමාට බුදු පියාණන් වහන්සේ දේශනා කළායි වගේ අපි හැම දිනාටම සන්තෝෂයෙන් දිනු කරගෙන ඒ වගේම තමයි නිරෝගීකම තියාගෙන ඒ වගේම තමයි තිමතුනි විශ්වාසය තියාගෙන අවසානයේ අපි හැම දිනාම පතන්නව බෝධියකින් කුතුම් වූ අමා මහ නිවන් සුවේ සැනසෙන්නට මේ අත්පත් කරගත්තා වූ අනේක විද කුසල කර්මයාගේ අනන්ත ශක්තිය පාරමිතා බලයක් වේවා පහන් සැබක්ම වේවා කියලා සාදු කියන්නේ. කල්පනා කරගන්න පින්වතුනි සෑම මාසෙම අපේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ගරු සජි ප්‍රේමදාස මෙතුමාගේ පූර්ණ ආශිර්වාදයේ ඇතිව සීමා සහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කාර්ය මණ්ඩලයේ එවැගේම අපේ සභාපතිතුමා අමල් වික්‍රමතුංග මහත්මයා එවැගේම විධායක අධ්‍යක්ෂ මංජුල සේනානායක මහත්මයා ඇතුළු වේ සිංහතුල්ලා හැම කෙනෙක්ම සුපාදා වෙලා සෑම මාසෙම මේ වගේ ධර්ම පූජා පින්කමක් සිද්ධ කරනවා. ඉතින් බොහොම අගේ කරන්න ඕනේ තියෙනවා. මොකද මේ අවට ඔක්කොම තියෙන්නේ මල්ලිගාවත්ත ඒ වගේම මරදාන පැත්ත කියලා කියන ගොඩක් මුස්ලිම් අය ඉන්නේ. ඉතින් ඒ අයට බණ අහන්න එයාලට මේ ධර්මයේ කියලා දෙන්න අපේ මේ සභාපතිතුමා අමල් වික්‍රමතුංග මහත්මයා ගන්න ප්‍රයත්නය
අපි බොහෝම අගය කරන්න ඕනේ කිමස්සනි. ඒ වගේම තමයි මෙතුමාගේ සියලු කටයුතු සාර්ථක වෙන්නත් මම ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි කල්පනා කරගන්න පින්වත්නි අද අපි ලොකු පිනක් නියත්පත් කරගත්තේ. අපි හැම මාසෙම මේ ස්ථානයේ පවත්වන ලබන ධර්ම පූජාවේ අර 19 වෙනි ධර්ම පූජාව තමයි මේ කරත්තේ. හැම දිනාටම දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන්ම දේවා කියලා ආශිර්වාද කරනවා. ඔබ නමින් අප නමින් මිය පරලොව ගියේ ඒ වගේම මේ නිවාස ඉදිකිරීම අමාත්‍යංශයේද ඒ වගේම ඒ අමාත්‍යංශන අනුභවයක සීමා සදකර නැගී ගෞරව සංස්ථාවේ සභාපතිතුමා නමිනුත් ඒ වගේම අධ්‍යක්ෂතුමා නමිනුත් මිය පරලොව ගියේ සියලුම ඥාතිවද නිසින් අනුමෝදන් වේවා. මේ පින් අරගෙන සුවපත් වේවා, දුකින් මිදේවා, දුක් නැති වේවා, සසර කතරින් ඈතරව අමා මහ නිවනින් සැනසෙන්න අමා මහ නිවන් සුව අත්දේවා කියන පැතුමේ ගාථාවන් කියලා මා සමගම පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාති නං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාති නං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාති නං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. මේ ආන්ත කුසලේ බල මහිමය පාරමිතාවක් වේවා, පහන් තබක්ම වේවා කියන තුමේ සාදු කියමු. වන්දනා කරගන්න මම හැමදෙනාටම සෙත් කවිකීපයක් කියලා ආශිර්වාද කරනවා. ගෙයින් පිටවි නැවත එනතුරු අපිට බුදු ගුණ පිහිට වේවා. කරන්නට යන සියලු කටයුතු පතන අයුරින් තපල වේවා. සිතින් වචනින් කයින් සිදුවන සියලු අකුසල් දුරු කෙරේවා. මේවන් පින්කල අපි හැමෝටම මේවන් පුරයේ දොර හැරේවා. සාදු සාදු පෙලා උපින් පැදි පැදි දිලේවා. ආදි ආදි නොදැන කළ පව් පෙදිසේදි ගෙවේවා. ජාති ජාති දුකක් විපතක් කිසිම කලෙකදී නොවේවා. සාදු සාදු මෙපින් බලයින් නිවන් සම්පත් ලැබේවා. ගතිගුණ යහපත් වී ඇති පිතිවිලි වේවා. අහංකාර කාම දිවියෙන් ඇතක වේවා. ලෝපාලන ධර්මය නිරතුරු සිවේවා. එවන් සිතට නීමනේ මාවත කාමු වේවා. බුදු සරණ දේවා,
සද්ද හම් සරණ වීවා සංඝ සරණ වීවා මිතුන් සරණින් ජයම වේවා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවස්සන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිත්තං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඔබේ ඒ ප්‍රවණි කරන ලැබුවේ අද මිචිලිපුර පසලසක පොහෝ දිනයේ වෙනුවෙන් ශ්‍රීමත් සහිත බුදුගිරි ගව සංස්ථාවේ ප්‍රධාන කාර්යාල පරිසරයේ පොරොත්තු ලැබූ සුමුදුර ධර්මාන සංස්ථාපති විශේෂඥයන් වහන්සේ මුල්ම ශ්‍රී ලංකා රාම විහාර වාසී පූජිපාද තුන්වැදුරු කුලේ පීඩස්සී